මටනම් ලන්ඩන් නුවරට වැඩිය අනුරාධපුරයේ සල්ගාදු පිටියේ ඔබත් සමග ඉන්නක සතයි.
මම ඔබට කියන්න කැමති මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ 76 වසරක පළවෙනි වතාවට බලයක් නැතුව විපක්ෂය සක්වල වැඩසටහන තුලින් සුහුරු පන්ති කාමර 242 1,714ක් කැප කරලා බස් රථ 88ක් 104,292ක් කැප කරලා රෝහල් 60කට හුස්ම වැඩසටහන තුලින් 1,832ක උපකරණ ලබා දීලා මම කියනවා මට කයිය නායකලගෙන් ටියුෂන් ඕනේ නැහැ රටට ආධාර ලබා ගැනීම පිළිබඳව දැන් යා ලන්ඩන් වලට ගිහිල්ලා කියනවා අපිට තියනවලු මේ ජනාධිපති එක්ක සාකච්ඡාව මොන ටොම් පචද ජනාධිපති එක්ක සාකච්ඡාවක් නැහැ අද තියෙන ලොකුම ඩීල් එක මාලිමාවෙයි අලියාගෙයි ඩීල් එක කියන එක මම කියන්න කැමති ඒක ඔප්පු වුණා අර ස්වාධීන රූපවාහිනියේ ගිහිල්ලා නටපු නාටකම විහිළුව තමයි ඒ ප්‍රශ්න කිරීම කරපු නිවේදකයන්ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා එහෙව් පුද්ගලයාට එහෙව් පුද්ගලයාට එක්ක තමයි ගිහිල්ලා අලි මාලි මා ඩීල් එක රජටම ඔප්පු කරේ මම එකක් කියන්නම් මට 71 වතාවක් කිව්වා ඔක්තෝබර් 25 කුමන්ත්‍රණයට පෙර සහ පසුව අගමැතිකම ගන්න සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ගරුකයි මම කිව්වා මට එපා මම තනතුරු වලට යන්නේ පොදු ජනතාවගේ ආශිර්වාදය මත දැම්මට කියනවා අපරාධේ අගමැතිකම බාර ගන්න තිබුණලු ජනාධිපතිකම බාර ගන්න තිබුණලු ඔව් ඒක ඇත්ත මට අගමැති වෙන්නත් පුළුවන්කම තිබුණා ජනාධිපති වෙන්නත් පුළුවන්කම තිබුණා හැබැයි මම ඒ දෙකම ප්‍රතික්ෂේප කරා මොකද මට උවමනාවක් තිබුණේ නැහැ රට බංකොලොත් කරපු රාජපක්ෂලාගේ ප්‍රධාන ආරක්ෂකයා වෙන්න ඒ නිසා සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් නෑ අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය මට අද මගේ තාත්තව මතක් වෙනවා මගේ තාත්තගේ නාමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට පණිවිඩයක් දෙනවා ජාති ආගම් කුලවල පන්ති පක්ෂ තරාතිරම් ගෝත්‍ර බෙදෙන් තොරව ආදරණීය අනුරාධපුර ජනතාවනි ඔබ සියලු දෙනා මම රකිනවා මම ආරක්ෂා කරනවා මම පෝෂණය කරනවා මම ශක්තිමත් කරනවා මම ඔබව ජීවත් කරනවා ජීවත් කරනවාමයි කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා